ප්‍රශ්නාව උපක්ෂණයකටම ඔහොම කෙටියෙන් මම ඔබතුමාට කරුණු දෙකක් ඉදිරිපත් කරනවා අපි පහුගිය දවසක සක්වල වැඩසටහන ලබා දුන්නා මාතරේ දිස්ත්‍රික්කයේ දඹුල්ල මැතිවරණ කොට්ටාසේ දේවහුව මුස්ලිම් මහවිද්‍යාලයට ඒ දේවහුව මුස්ලිම් මහවිද්‍යාලයට ඇත්ත වශයෙන්ම ගණිත ගුරුවරයෙක් නැතුව වසර 38ක් වෙනවා මේ ගැන අවධානය යොමු කරන්නට කැමති ඒ වගේම ගුණගංගාර කනිෂ්ඨ විද්‍යාලයේ IT ගුරුවරයෙක් නැහැ ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ගුරු හිඟේ බරපතල ප්‍රශ්නයක් 40,000ක ගුරුවරුන්ගේ හිඟයක් තියෙනවා අපේ අධ්‍යාපන පද්ධතියේ ඒ පිළිබඳව අවධානය යොමු කළා ඒ වගේම 22,000ක් සංවර්ධන නිලධාරීන් ඒ ඉෂ්ට සිද්ධ කරපු ප්‍රශස්ත සේවාවට නිසි අගයීමක් ලබා දීලා ඒ අයව ගුරු සේවයට નિયમિત ක්‍රමවේදය අනුව අබ්සෝබ් කරගන්න වැඩසටහනක් ඇතුළු කරගන්න වැඩසටහනකට යොමු වෙන්න විශේෂයෙන්ම දේවහුව මුස්ලිම් මහවිද්‍යාලයේ ගුණගංගාර කනිෂ්ඨ විද්‍යාලයේ ගුරු හිඟයට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න අවුරුදු 38ක් ගණිත ගුරුවරෙක් නැහැ දේවහුව විද්‍යාලයේ නායකතුමනි මම අත් වශයෙන්ම ප්‍රශ්නයක් පැන්නාගෙන නැගන් හිටියේ මේකට පිළිතුරක් දෙන්න 2019 වර්ෂයේදී උපාධිධාරීන් සංවන්දිල්ධාරීන්ට බදවා ගැනීමෙන් පස්සේ 22,000ක් වරණයකින් තොරව පාසල්වලට යොමු කළා තිබ්බා. එතකොට උපාධියේ වර්ගය විෂයට ගැලපෙනවද? ඒ කිසි දෙයක් බැලීමකින් තොරව යවලා තිබ්බා. මේ අතිබහුතරයක් මේ අයව යොදලා දුන්නේ ප්‍රාථමික පන්තිවල ඉගැන්වීම් කටයුතු සඳහා. දැන් මෙහෙම තියෙන අවස්ථාවේ තමයි අමාත්‍ය මණ්ඩල සංදේශ කීපයක් ගිහිල්ලා මේ අමාත්‍යංශයෙන් මම බාර ගන්නකොට අවසාන අධිරේ තිබුණ ඉඳන් හිටම් මට මම බාර ගන්න අවස්ථාවේදී මේ 22,000ට අභ්‍යාසලාභී පත්වීමක් දීලා ඊට පස්සේ අවුරුදු 3කින් පස්සේ විභාගයක් තියලා සිර කරන්න. දැන් මේක සම්පූර්ණ ගුරු සේවා ව්‍යවස්ථාවනු ගුරුවරු බඳවා ගැනීම ක්‍රමවේදය කණු පිට හරවලා. මේ හිටපු නිලධාරින් අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කළා තිබුණා. අවසානයේ ඉදිරිපත් කළා දුන්නේ මහාචාර්ය GL පීරිස් මැතිතුමා. ඉතින් එතුමාට කරන් දෙයක් නැහැ නිලධාරින් හදලා දුන්න කැබිනට් පේපර් එක. සාමාන්‍ය ගුරු සේවා ව්‍යවස්ථාන උපාධිධාරීන් බඳවා ගන්නේ පරීක්ෂණයක් තියලා විභාගයක් තියලා ලිඛිත පරීක්ෂණයක් ඒකේ ලකුණු මත අරගෙන ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙන නියමිත වයස් සීමාව තුළ විෂය ගැලපීම අනුව සමුක පරීක්ෂණයක් තියලා තමයි බඳවා ගන්නේ ගුරු සේවයට. මේන් පිටත යන වැඩ පිළිලක් තමයි මේ කැබිනට් පත්‍රිකාවේ තිබුණේ. දැන් මම මට මේක නැවත යථාවත් කරන්න වෘත්ති සමිතිත්වල එකඟතාවයක් මත අපි කටයුතු කළා. ඒකේ අනිත් සාමාන්‍ය ක්‍රමවේදයට ගිහිල්ලා මේ 22,000 ඇතුළුව ඒ අවස්ථාව නොලද සියලුම සංවර්ධන නිලධාරීන්ට මේකට අයදුම් කරන්න අවස්ථාව දෙන්න පරීක්ෂණයට 52,000 අයදුම්පත් ආවා. එතකොට තෝරා ගැනීමක් තියෙනවා. 22,000 තෝරගන්න 52,000 විභාගයට තියලා තෝරගන්න පුළුවන්. එතකොට එහෙම කරාම පිරිසක් ගියා උසාවියට. ගිහිල්ලා කිව්වා අපිව දැම්මනම් අභ්‍යාසලාභින් හැටියට අපිට පත්වීම දෙන්න. ඉතින් ඒක ගුරු සේවා ව්‍යවස්ථාවට එකඟුනේ නැති නිසා තමයි අපි අර තීන්දුව ගත්තේ. දැන් ඒගොල්ලන්ටත් අවස්ථාව තියෙනවා. ඒ පාර ගරු කථානායකතුමනි මාර්තු 25 වෙනිදාට අවුරුද්දයි. විභාගයේ ප්‍රකාශයට පත් කළ විභාගයේ තහනම් කළ දවස් දෙකකට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක්. දැන් අපි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයේදී 21 වෙනි සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුන්ගේ සංඛ්‍යාව වැඩි කළා. අභියාචනාධිකරණයේ විනිශ්චයකරුන්ගේ සංඛ්‍යාව වැඩි කළා. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 අයන්න වගන්තියට අධිකරණයේ ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කරන නීති මාර්ගයෙන්. දැන් අවුරුද්දක් යනකම් ගුරුවරු 22,000 බඳවා ගන්න එක තහනම් වෙලා තිනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. මේ නඩුව මම සංඛ්‍යා මම දින වකවානුත් එක දෙනවා. දැන්ට මාස එකහමාරකට කලින් රිටන් සබ්මිෂන් දීලා ඉවර කළා. ලිඛිත දේශන මේන් විනිශ්චයසනේ නඩුකාරය 3 දෙනෙක් හිටියා. මේන් එක්කෙනෙක් විශ්‍රාම යාමට නියමිත හිටියා ගිය සතියේ. මම දැනුම් දුන්නා අපේ නීතිංගේ මාර්ගයේ මෝසමක් ඉදිරිපත් කළා කියන්නයි කියලා මේ විනිශ්චයකාරතුමා විශ්‍රාම යාමට පෙර මේ තීන්දුව දෙන්නයි කියලා. දුන්නේ නැහැ. විනිශ්චයකාරතුමා විශ්‍රාම ගිය සතිය. දැන් අපිට සිදු වෙනවා නැවත මෝසමක් ඉදිරිපත් කළා මේ තත්ත්වය අහන්න. මේ සෙල්ලම් කරන්නේ මේ රටේ දරුවොත් එක්ක. පෙස්සමක් දාපු පළියට මානව හිමිකම් කඩ වෙන්නේ මේ අයගේ නෙමෙයි මෙයාට පඩියක් හම් වෙනවා රජේ. සංවර්ධන නිලධාරින්ට. මෙයාට පඩියක් හම් වෙනවා.
මේ දරුවන්ට නියමිත ගුරුවරු SDG 17 හතරවෙනි එක තමයි ගරු කථානායකතුමනේ ගුණාත්මක හා සමාන අධ්‍යාපනයක් ලබා දීම ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්න තමයි ගුරු සේවා ව්‍යවස්ථාවේ මේ නියමයන් තියෙන්නේ එතකොට අපි ඒකටයි උත්සාහ කළේ ඒක වළක්වලා ශ්‍රේෂ්ඨාධින් ගරුත්ත නියෝගයක් මත අවුරුද්දක් බලන් ඉන්න උනා තහනම් නියෝගයක් දීලා අවුරුද්දක් එහෙමනම් පාර්ලිමේන්තුවට සිද්ධ වෙනවා අපේ මන්ත්‍රීවරු සූදානම් නම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගැනලා මේක නම් විමර්ශනයක් කරන්න මොකද පාර්ලිමේන්තුවෙන් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර ඈන්න යට තේ බලතල තින්නේ මේක හරි ප්‍රශ්නයක් ඒ නිසා කරු කතා නැහැ මේ මුළු සභාවම දැනගන්න ඕනේ ගරු මන්ත්‍රීවරු මාත් එක්ක එකඟ වෙන්නත් සිළු දෙනාම මේ අපරාධය කරන්න එපා මේ දරුවන්ගේ ගුරුවරුන් ලබා දෙන එක ගුණාත්මක භාවයෙන් යුක්ත මේ තහනම් නියෝගේ තියාගෙන නඩු තීන්දුව දුන්නේ නැහැ දැන් විශ්වාස විනිශ්චයකාරවරයෙක් විශ්වාසම ගියා දැන් කිව්වොත් නැවත නඩු විභාග කරන්න තව අවුරුද්දක් යනවා මේගොල්ලෝ හිතනවා මේ ඉඩම් නඩු කියලා ඉඩම් නඩුවක් නම් પરම්පරා තුනක් යනකම් නඩු අහනවා උසාවි ප්‍රොක්සි දානවා තාත්තා මැරෙන සිහියා මැරෙනවා පුතා මැරෙනවා මුඩු පුරා තමයි එන්නේ නඩු තීන්දුව දෙනකොට මේක එහෙම එකක් නෙමෙයි මේ රටේ දරුවෝ ලක්ෂ 43ක් දැන් ප්‍රාණ අපේට තියාගෙන ඉන්නවා මේ අතුරු තහනම් නියෝගය තුල මං කී වතාවක් කිව්වද මේ පාර්ලිමේන්තුවේ ඒ නිසා ඔබතුමන්ලටයි අපිටයි මේකේ වගකීමක් තියෙන කවුරු ආණ්ඩු බලයේ හිටියා ගුණාත්මක භාවයේ ගුරුවරෙක් දරුවන්ට දෙන්න අයදුම්පත් තිනවා ගැඳවල විභාග ලියන්න සූදානම් පිරිසක් යනවා උසාවියට තහනම් නියෝගයක් ගන්නවා විභාගෙ තියන්න එපා අවුරුද්දයි හැබැයි දැන් ඒ පාර අපි දුන්න පළාත් සභාවට බලතල පළාත් සභාවෙන් එකට රිට් පෙස්සන් තුනක් ගියා තහනම් නියෝගය මාස හතරක් තිබ්බා හතර වතාවක් නඩු තීන්දුව ප්‍රකාශයටපත් කිරීම කල් දැම්මා දාලා ගිය සතිය දුන්නා දැන් ඒක නිසා පළාත් සභාවට පුළුවන් 13500ක් බඳව ගන්න දැන් ඒක කරගෙන යනවා වතු පාසලට 2500ක් ගුරු සහායකයෝ බඳව ගන්න වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා ඒ නිසා මේ ගරු සභාව දැනගන්න ඕනේ අපිට මේ කටයුතු කරන්න වෙන්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමයන් එක්ක අපි ඒකට අවනත වෙන්න එපා ඒ නිසා මේ தত্ত্বය වෙනස් කරනවා නම් අපිට වෙනවා පාර්ලිමේන්තුව හරහා යම් පියවරක් ගන්න මම පැකිලෙන්නේ නැහැ ඒකට ඉදිරි කාල සීමා තුළ මම තව පොඩ්ඩක් ඉවසනවා මේ නඩු තීන්දුව ඉක්මනට දෙනවද නැද්ද කියන එක බලන්න කෘෂිකර්ම